ආන්දෝලනාත්මක ප්‍රකාශයකින් පසුව අත්අඩංගුවටගෙන අද දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන නතාෂා එදිරිසූරිය මහත්මිය සහ බ්‍රූනෝ දිවාකර මහතා ලබන 21 වනදා දක්වා තවදුරටත් ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සිද්ධියට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නැවත කැඳවීමෙන් පසුවයි. නඩුව අද කැඳවූ අවස්ථාවේ සැකකරුවන් අධිකරණයට රැගෙන විත් නොතිබුණු අතර ඔවුන් පෙනී සිටි ස්කයිප් ඔස්සේ. මෙතර අගතියට පත් පාර්ශ්වයක් ලෙස පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෙනුවෙන්ද අද නීතිඥවරයෙකු අධිකරණයේ හමුවේ පෙනී සිට කරුණු දැක්වුවා. අපි මෙහිදී අවධාරණය කරා ගරු අධිකරණයට ඕනෑම කෙනෙකුට තමන්ට විහිළුවක් හෝ ඕනම දෙයක් කිරීමේ අයිතිය තියෙනවා. හැබැයි ආගමික ශාස්ත්‍රූවරයෙකුට අපහාසයක් උපහාසයක් වන අන්දමින් එවැනි ආකාරයෙන් මිනිස්සුන්ගේ විශ්වාසයන්ට යම්කිසි ආකාරයෙන් අපහාසයක් උපහාසයක් වන අන්දමින් කටයුතු කරන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. අපි දැක්කා පහුගිය අවස්ථාවේදී සේපාල් දහනායක නැමැති තැනත්තා දළදාවට අපහාසයක් කළා. නීතිපතිතුමා විසින් චෝදනා අයින් කරගෙන ඔහුගේ සමාවිල්ලීම මත ඒ චෝදනා ඉවත් කරගත්තා. මම හිතන්නේ මේක තවදුරටත් නොවිය යුතුයි. මොකද හේතුව ඒ එවැනි ආකාරයේ සමාවදී තුල යම්කිසි ආකාරයකු කරපු වරදට සමාව ලැබෙනවා නම් මේ අධිකරණයේ අඹගෙඩිතක හොරකම් කරපු එහෙම නැත්නම් සුළුසුළු වරදවල් කරලා හිරේ ඉන්න මේ හැමෝටම Tamanට සමාව ප්‍රකාශ කරලා අපලබා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. මොකද ICCRP ඇක්ට් එක කියන්නේ එහෙම නැත්නම් සිවිල් හා දේශපාලන සම්මුතිය අයිතිවාසිකම් පනත කියන්නේ ඉතාමත් බරපතල තත්ත්වයේ පනත. මෙවැනි මහා අධිකරණයෙන් අපලබා ගත යුතු මෙවැනි බරපතල ආකාරයේ පනතකට සමාව ඉල්ලලා මිනිස්සෙකුට අපලබා දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් සමාව ඉල්ලලා යම්කිසි කෙනෙකුට නීතිපතිතුමා ගරු නීතිපතිතුමා විසින් චෝදනා ඉවත් කරගන්න ඉඩ දුන්නොත් ඒක මහා බරපතල පූර්වාදර්ශයක් වෙන.